ප්‍රේක්ෂකයන්ගේ ආදරය කාලයක් පුරා එක විදිහටම විඳින්න ලැබෙන්නේ සීමිත රංගන ශිල්පීන් ප්‍රමාණයකට විතරයි. ඉතින් සුජානි මේනකා කියලා කියන්නේ ඒ විදිහට කාගේත් ආදරයට වගේම කතා බහටලක් වෙන සුන්දර ස්වරූපී රංගන ශිල්පිනියක්. දක්ෂ රංගන ශිල්පී විමල් ජයකොඩිත් එක්ක කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක යුග ජීවිතයක් ගත කරන ඕන් ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් ඔබ වෙත අරන් එනවත් අපට මතකෙති. ඉතින් මේ සුන්දර ප්‍රවීණ රංගන ශිල්පිනිය සුජානි මේනකා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුණේ. මේනතාවේ බිනදමමින් අලුත් වැඩක ඉන්න ඔබව ප්‍රේක්ෂක අපිට දැක ගන්න ලැබෙනවා. ඒ ගැන කතා කරමු නේද? ඔව් ඒක එහෙම තමයි. අවුරුදු දෙකකට පස්සේ තමයි මම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. අසංක සායක්කාර පිටපත රචනා කරන සාලින්ද රත්නායක අධ්‍යක්ෂණය කරන පෝක් වේදිය මම බොහොම කැමැත්තෙන් බාරගත්ත නිර්මාණයක්. සාලින්ද මට නිර්මාණයකට කතා කළාම කතාව අහලා මම මුලින්ම ඇහුවේ කවුද නාට්‍ය ලියන්නේ කියලා. සායක්කාර ලියන්නේ හොඳ ලියන්නේ කියලා කිව්වා. නළු නිළියන්ගෙන් අවශ්‍යම දේ නිර්මාණයට ලබා ගන්න පුළුවන් විදිහට ඔහු පිටපත ලියනවා. නිර්මාණයට හොඳ නළු නිළි පිරිසක් සම්බන්ධ කරගෙන තිබුණා. ඒ නිසා කාලෙකට පස්සේ කෑදරකමකින් බාරගත් චරිතයක් තමයි පෝප්වේදිය නිර්මාණයේ නුවන්ගේ චරිතය. අපි ආසයි වෙනස් වෙන දෙයකට සම්බන්ධ වෙන්න. මේ කාලයට ගැලපෙන විදිහට නිර්මාණය වන පෝප්වේදිය ප්‍රේක්ෂකයන්ට හොඳ රසයක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. කාලයක් නිහඬ වෙලා හිටියොත් අධ්‍යක්ෂකවරුන්ට ශිල්පීන්ව මතකයෙන් ගිලිහෙනවා. ඒත් අධ්‍යක්ෂකවරයෝ ඔබව අමතක කළේ නෑ නේද? මට අවුරුද්දක් වගේ කාලයක් තමයි නිවාඩු ගන්න ඕනේ වුණේ. ඒ කාලේ මට නිර්මාණවලට කතා කළත් මං ඒ ගැන සැලකිලිමත් වුණේ නැහැ. අවුරුද්දක නිවාඩු කාලෙන් පස්සේ බාරගත්ත නිර්මාණ කරන්න හිටියත් කොවිඩ් තත්ත්වය නිසාම නිර්මාණ කිහිපයක් කරන එක කල්කියා. අපි ශේෂ්ත්‍රයේ වැඩ කරන්නේ එකම පවුලක් වගේ. මේකේ නිවාඩුවක් ගන්න හරි අමාරුයි. ඒක අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කළාම ඔහුගේ ඉදිරි නිර්මාණ වෙනුවෙන් සම්බන්ධ කරගන්න සැලසුමක් තියෙනවා. ඒ නිසා මාව කවුරුත් අමතක කළේ නැහැ. ඒ වගේම තමයි මම නිහඬයි කියලා සමහරුන්ට නොදැනුනේ මම සම්බන්ධ වන පරණ ටෙලි නාට්‍යයන් නැවත විකාශනය වෙන්න පටන් ගත්ත නිසා. ඔබ මෙගා නාට්‍යවල සම්බන්ධ වීම මගහැරියද? ඔව් කියන්න ඕනේ, මම මේ තාක් එකමක මෙගා නාට්‍යයකට විතරයි සම්බන්ධුනේ. කොටස් 100කට වඩා නාට්‍යවලට තමයි මම සම්බන්ධ වෙන්න කැමති. ඒ ගුණාත්මකභාවය කියන කාරණාව නිසා. කොටස් 100 ඉක්මවලා ගියාට පස්සේ නිර්මාණයක ගුණාත්මක බව හරි අඩුයි. එහෙම දේවල් කරනවට වඩා නොකර ඉන්න එක හොඳයි කියලා හිතනවා. මම සතුටින් ආසාවෙන් කරන්න පුළුවන් වැඩවලට තමයි ඇත්තම කියොත් සම්බන්ධ වෙන්නේ. එහෙම ස්ථාවරයක ඉන්න පහසු නැති වුණත් මම මේක කරනවා. ඒ කියන්නේ ඔබ ලැබෙන හැම වැඩක්ම බාරගන්නේ නැහැ නේද? ඔව් නැහැ. මට හරි තිර රචනයක් නැති අධ්‍යක්ෂකවරයා කවුද කියලාවත් හරියට උත්තරයක් නැති නිර්මාණවලට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේ වැඩවලට සම්බන්ධ වෙන්න මගේ කැමැත්තක් නැහැ. ඉතින් මම කැමති මේ තාක් රංගපාලන ඇති විවිධත්වයක් තියෙන චරිත කරන්න. එකම වගේ නිර්මාණවල දිගටම පේන ඉන්න උවමනාවක් නැහැ. තෝරගත්ත වැඩත් එක්ක දැන් මම කාර්යබහුල වෙලා ඉන්නවා. විමල් ඔබේ රංගනයට තහංචි පණවන්නේ නැද්ද? අනේ නැහැ. මට නිවාඩුවක් ගන්න ඕනේ කියලා කිව්වහමත් ඒ අවශ්‍ය දේවල් සැලසුම් කරලා දෙනවා. ඒ නිවාඩුව ගත කරන්න, ෆිල්ම් බලන්න, පොත් කියවන්න, කොහේ හරි යන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් එයා ඉඩ හදලා දෙනවා. මගේ තීරණ හරිනම් එයා ඒ දේවල් වලට උදව් කරනවා. වැරදි නම් මේක පෙන්වලා දෙනවා. හැබැයි තහංචි දාන්නේ නැහැ. කාලයක් යද්දී ආදරේ අඩුවීම් තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔබේ විමල්ගේ ආදරේ වැඩි වෙලාද අඩු වෙලාද? මට නම් දැනෙන්නේ අපේ ආදරේ වැඩි වෙලා කියලා. මට විමල්ව හම්බ වෙන්නේ අවුරුදු 22 දී. අවුරුදු 4ක් ආදරේ කරලා අපි දෙන්නා විවාහ වුණා. විවාහ වෙන්න 100%ක්ම ගැළපෙන දෙන්නෙක් නෙමෙයි. පරිණත වෙද ජීවිතය දිහා බලද්දී ඒ දේවල් වෙනස් වෙනවා. අපි අවුරුදු 30කදී දැක විදිහට වඩා දැන් දකින විදිහ වෙනස් වෙන්න පුළුවන්. වයස වැඩි වෙන්නේ අවබෝධයත් එක්ක නම් තේරුම් ගැනීම එක්ක නම් ආදරේ කරපු කාලයට වඩා අපිට ආදරේ වැඩිපුර දැනෙනවා. ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිමත් වෙන කෙනෙක්ද? ඔව් අනිවාර්යෙන්ම. මගේ ජීවිතයේ කිසිම දෙයක් ගැන මට පසුතැවීමක් නැහැ. පසුතැවිලි වෙන දේවල් මං කරන්නේත් නැහැ. පෞද්ගලික ජීවිතයේ වගේම වෘත්තිමය ජීවිතයේදීත් ලැබුණු දේවල් ගැන ඇත්තටම මං ගොඩක් තෘප්තිමත්. ඔබ ජීවිතයේ ඉදිරියේ සැලසුම් කරන කෙනෙක්ද? ජීවිතයේ යම් යම් සැලසුම් තියෙනවා. හැබැයි මහ ලොකු සැලසුම් තියාගෙන ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි මම. ඒක ලොකු බරක් මට. පීඩණයත් එක්ක ජීවත් වෙන්න මං කැමති නැහැ. ඔබ හොයන්නේ සැහැල්ලු ජීවිතයක්. ඒක එහෙම නේද? ඔව් ඇත්තටම.
මට ඕනේ සරල සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ජීවිතයක්. මම පොඩි කාලේ ඉඳන්ම හොර වෙලා ඉන්නේ. එහෙම ජීවත් වෙන්න අනවශ්‍ය පීඩනයන් එක්ක ජීවත් වෙද්දී ඒක හරි අමාරුයි. සැහැල්ලුව ජීවිතයට ගොඩක් වටිනවා කියලායි. ඒ අවසාන වශයෙන් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.